අයුබෝවන් දවසේ පුවත් සවිස්තරාත්මක වගෙනෙන සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම රොවින්ද්‍යා සයුරේ සුදසිංහ මුලින්ම දකිමු සිරස්තල රූපවාහිනී ප්‍රවෘත්ති කලාව නවමානයකට රැගෙන ගිය සිත ටීවී හෙට සිට උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් රටටම ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ගෙනීමට සූදානම් මාධ්‍යවේදීන්ගේ ගෞරවය හා වෘත්තීය භාවය සුරකින බව ජනපති පවසයි. වෛද්‍යවරුන් පැය 24ක් ලෙඩවෙද්දී රටේම රෝගීන් දැඩි අපහසුතාවයක. දිවයිනට සුලි කුණාටුවක අවදානමක්. බ්‍රසීලයට ශෝක කාලයක්. ශ්‍රී ලංකා රාමඥ මහානිකායේ මහානායක අගමහා පඬිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන්ගේ 95 වන ජන්මදිනය අදයි. ඒ වෙනුවෙන් සියත ප්‍රවෘත්ති තබන සටහනක් දැන්. 1922 වර්ෂයේ නොවැම්බර් 30 වනදා මහනුවර දිස්ත්‍රික්කයේ උඩගම්පහ කෝරළේ මැණිකින්න නාපාන ග්‍රාමයේදී ඒකනායක මුදියන්සේලාගේ ගෙදර කිරිබණ්ඩා නිලමේ තුමන්ටත් නියම්ගොඩ හිටිබණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ මහත්මියටත් දාව උපත ලබා අමුණුගම ගුණෑපාන රජයේ පාසලින් සිප් 4 හදාරා දීප්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමත් සමගම 1933 වසරේ පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් පැවිදි දිවියට ඇතුළත් වුණේ අතිපූජ්‍ය තෙරිපැහැ සිරි සීලවංශාභිධාන අනුනා හිමියන් යටතේ ඉන් වසර 10කට පසු කටුගස්තොට පිඟාඔය සීමා මාලකයේදී උන්වහන්සේ උපසම්පදාව ලබාගත් අතර අනතුරුව වැල්ලවත්ත දම්මෝදය පිරිවෙනෙන් හා නිටඹුව විද්‍යානන්ද පිරිවෙනෙන් නිගණුම ලබා පාලි භාෂාවෙන් පරිපූර්ණව රාජකීය පණ්ඩිත උපාධියද ලබා ගත්තා. නාපානේ පේමසිරි හිමියන් 1989 වර්ෂයේදී ශ්‍රී ලංකා රාමඥ මහානිකායේ ලේකකාධිකාරී ධුරයට තේරීපත් වුණා. 1998 වසරේ එම නිකායේ අධිකරණ නායක පදවියට තේරීපත් වූ නාපානේ පේමසිරි නාහිමියන් රාමඥ මහානිකායේ මහානායක පදවියට තේරීපත් වුණේ 2012 වර්ෂයේදී. ශ්‍රේෂ්ඨ පඬිරුවනක් ලෙස සුවිසල් ශාසනික මෙහෙවරක නිරත වන උන්වහන්සේ සමාජයේ යහපත වෙනුවෙන් මෙන්ම අයහපත වැළැක්වීම වෙනුවෙන් ජනි ජනයා වෙත අනුශාසනා කරමින් සිදු කරන අනභිභවනීය මෙහෙය කාටත් ආදර්ශයක්. වහන්සේගේ චරිතය අධ්‍යයනය කිරීම තුළ බෞද්ධ සමාජයක ජීවත් වීම පිළිබඳව පාඩම් ඉගෙන ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයන් වහන්සේ නමකගේ මේ 95 වෙනි ජන්මදිනයේ සමරන අවස්ථාවේ අපි බෞද්ධයන් විදිහට ශ්‍රී ලංකා රජයේ විදිහට මේ රටේ පුරවැසියන් විදිහට ඔබ වහන්සේට නිරෝගී භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේගේ උතුම් වූ සේවාව දිගු කාලයක් සමස්ත බෞද්ධ ජනතාවටත් ඒ වගේම මුළු මහත් මානව සමාජයටත් ලබා දෙන්නට ධෛර්යය ශක්තිය වාසනාව අපි පින් දෙමින් පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරනා අද දින 95 වන ජන්මදිනය සමරන ශ්‍රී ලංකා රාමඥ මහානිකායේ මහානායක අගමහා පඬිත පූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන්ට තවත් චිරාත් කාලයක් රට ජාතිය ආගම වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කිරීමට වාසනාව උදා වේවායි සියත ප්‍රවෘත්ති අංශයේ ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයෙන් ගෞරවනීය සුබ පැතුම්. ප්‍රවෘත්ති අහන්න බලන්න දකින්න මිනිසා තුළ තිබෙන්නේ නොනිමි ආශාවක් හා කැමැත්තක්. ඒත් වර්තමානයේ කොතරම් මාධ්‍ය නාලිකා තිබුණත් අපේ රටේ ජනතාවට ඇත්ත ඇතිසැටියෙන් දැකගන්නට ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ඒ අඩු පුරවාලමින් කිසිදු භේදයකින් තොරව වටිනාකම ප්‍රවෘත්තියට පමණක් ලබා දෙමින් ජනතාවාදී ප්‍රවෘත්ති කලාවක් සියත අපි බිහි කළා. එහි තවත් යෝධ පියවරක් ඉදිරියට තබමින් අපි හෙට සිට ලංකාවේ පළමු වරට උදැසන 6ට ප්‍රවෘත්ති විකාශයක් ගෙනීමට සූදානම්. ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනීය වෙනසක් ඇති කරමින් බිහි වූ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සිය දස වසර සපුරද්දී ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද ඉතා ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක් බවට පත්ව අවසන්. උසස් මනසකින් හෙබි සමස්ත ලෝකවාසී ජනතාව වෙනුවෙන් පාට පක්ෂ පන්ති බෙහෙදයකින් හෝ වෙන යම් කිසිදු බෙහෙදයකින් තොරව සිය මෙහෙවර ඉටු කිරීමට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය කැප වූ නිසයි. ගිනි තබමින් පහර දෙමින් බිය වදමින් අප මේ තරඟෙන් ඉවත් කිරීමට උත්සාහ දැරූ ඇතමෙක්
අද තටු සිඳුනු විහගුන් බවට පත්වි. හොඳ කලාවෙද්දී අප හොඳම සැරය හින් සැරේ බවට උකහාගමින් බොහෝ දුර ගමනක් ගොස් අවසන්. අපගේ වොයිස් ඔෆ් ඒෂියා මාතෘජාලයේ සියත ටීවී, සියත FM, වර්ණම් ටීවී, වර්ණම් FM, රියල් රේඩියෝ සහ කිස් FM යන නාලිකා 6 අතරින් ආසියාවේ ප්‍රථම වරට විෂුවල් රේඩියෝ සංකල්පය කිස්, රියල් සහ වෙට්‍රි වෙත හඳුන්වා දෙනු ලැබුවේ මීට 200කට පෙරයි. එහි තවත් යෝධ පිම්මක් ඉදිරියට තබමින් සියත ටීවී ප්‍රවෘත්ති විකාශය ජන හදවත් තුළට කිඳා බසමින් සැබෑ ජනතාවාදී ප්‍රවෘත්ති විකාශය බවට පත්වෙමින් හෙට සිට උදෑසන ප්‍රවෘත්ති විකාශය ඔබ වෙත ගෙනීමට සූදානම්. රටේ ලෝකයේ සිදුවන සියලු සිදුවීම් ප්‍රථමයෙන්ම සවස 6 ප්‍රවෘත්ති විකාශයෙන් දවස නිමාවීමට පෙර ඔබට කියවූ අපි හෙට සිට දිනය උදාවීමත් සමග රටේ ලෝකයේ සියලු සිදුවීම් ප්‍රථමයෙන්ම ඔබට කියන්නට සූදානම්. ලොවම නිදියද්දී නොනිදා රය පහන් කළ යුතු බව කියන මාධ්‍යවේදියාගේ සහ මාධ්‍යයේ සැබෑ වගකීම යුතුකම ඉටු කරමින් ඔබ නිදා සිටි මොහොතේ සිදු වූ සියලු සිදුවීම් හෙට උදෑසන 6ට ඔබ හමුවේ තබනවා. හරි දේ හරි විදිහට හරියටම දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් ඔබේ ප්‍රවෘත්ති පිපාසය සංසුඳු වීමට අප සවස 6 ප්‍රවෘත්ති විකාශයත් රාත්‍රී 7:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් දැන් හෙට සිට උදෑසන 6 ප්‍රවෘත්ති විකාශයත් ගෙන එනු ලබනවා. නුදුරේදීම යෝධ පිම්මක් ඉදිරියට තබන වොයිස් ඔෆ් ඒෂියා මාතෘජාලය සමස්ත රටම ආවරණය වන ලෙස ශ්‍රව්‍ය හා දෘශ්‍ය තත්ත්වයන් ඉහළ නංවමින් නැවුම් අත්දැකීමක් සමග ඔබ වෙත ළඟාවන මොහොතේ හෙට උදෑසන 6 සිට බලන්න, අහන්න, හිතන්න ඔබට වරම් දෙමින් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරන වග සතුටින් යුතුව සමස්ත ලෝකවාසීන්ට මෙලෙස දැනුම් දී සිටින්නෙමු. මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම් සඳහා සහන ලබා දීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් පවසනවා. ජනාධිපතිතුමන් මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මහවැලි කේන්ද්‍රයේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් සංවිධානය කර තිබූ පාගමනෙන් අනතුරුව තම වෘත්තීය ගැටලු පිළිබඳ කරුණු ඇතුළත් සංදේශයක්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත බාර දෙනු ලැබුවා. ජනමාධ්‍ය වේදීන් පිළිබඳව ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද වෘත්තීය වශයෙන් අපේ රටේ ඉතාමත්ම සැලකීමකින් තොරව තිබෙන්නේ කියන කාරණාව දශක ගණනාවක් තිස්සේ අපි කවුරුත් හඳුනාගෙන තිබෙන ප්‍රශ්නයක්. ඒ වගේම තමයි තමුන්නාන්සේලාගේ දැනුම, ඒ වගේම අත්දැකීම්, අවබෝධය, පරණතභාවය, ජීවිතය පරිත්‍යාග කරන්නේ මේ රටේ ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම සඳහා. ඇතැම් අවස්ථාවල් වලදී තමුන්නාන්සේලා බොහෝ පීඩාවට පත්වෙන අවස්ථාවන් අපි දන්නවා එකක් දෙකක් නොවේ. එවැනි තත්ත්වයන් ඇතැම් ආණ්ඩු කාලවලදී ඉතාමත් උච්ච අවස්ථාවල් වලට පැමිණුණා. ඇතැම් ආණ්ඩු කාල තිබුණා යම් අවම ප්‍රමාණයකට එවැනි සිදුවීම් සිදු වුණා. නමුත් මේ රටේ ජනමාධ්‍ය ශේෂ්ත්‍රයේ තුල තමුන්නාන්සේලාගේ වගකීම ඉටු කිරීමේදී රටේ පොදු මහජනතාවට නිවැරදි අදහසක් මතයක් දීම වගේම නිවැරදි ප්‍රවෘත්ති පළ කිරීම තුළ බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ඒ අයිතිය ආරක්ෂා කිරීම, ඒ අයිතිය සුරක්ෂිත කිරීම. තමුන්නාන්සේලාගේ ප්‍රධාන වශයෙන් වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් දිය හැකි උපරීම සහන ලබා දීමට අවශ්‍ය නීතිමය තත්ත්වයන්, ව්‍යවස්ථාපිත තත්ත්වයන් ඇති කිරීමට කටයුතු කරන බව මම වෙහිදී විශේෂයෙන්ම සඳහන් කරනවා. ලෝකයේ ජනමාධ්‍ය නිදහස පිළිබඳව දර්ශකය සකස් කරනකොට අපි හිටියේ 165 වෙනි තැන. අපේ කලාපයේ රටවල් වල අවම මාධ්‍ය නිදහස තියුණු රට හැටියට තමයි අපිව ශ්‍රේණිගත කරලා තිබුණේ. අද වෙනකොට 2016 වෙනකොට අපි 165 වෙනි තැනින් 141 වෙනි තැන දක්වා රටවල් ගණනාවක් අභිභවාගෙන මාධ්‍ය නිදහස පැත්තෙන් ඉදිරියට ගිහින්. ඒ தත්ත්වය අපි ලබා ගත්තේ මාධ්‍ය නිදහස ස්ථාපනය කරලා මාධ්‍ය මර්ධනය නැති කිරීමෙන් පමණයි. මේ වෙනකොටත් මම අපේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු ඒ දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තිබෙනවා මාධ්‍ය වේදීන් සඳහා අවම වැටුපක් ලබා දීම සහ ඔවුන්ගේ සුබසාධනයේ පැත්තෙන් යම් ප්‍රතිපත්තිමේ තීරණ පිළිබඳව අපට නිර්දේශයන් ලබා දෙන්න කියලා. අද පළවෙනි ප්‍රවෘත්ති වලින් විශාලම ප්‍රමාණයක් 100% ගාන බැලුවොත් වැඩිම ප්‍රමාණයක් තොරතුරු දෙන්නේ ප්‍රාදේශීය මාධ්‍ය වේදී. ඒ අයට පිළිගැනීමක් ඇති වෙන්න ඕන. ඒ අයගේ වටිනකම අපි තේරුම් ගත යුතුව තිබෙනවා. දැන් හැඳුනුම්පත් දෙන්න කියලා අපි උපදෙස් දුන්නා ජනවාරි මාසේ වෙනකොට. ඒ හැඳුනුම්පත් දෙනකොට මාධ්‍ය වේදියා නම් කොහෙ හිටියත් මාධ්‍ය වේදියා. ඒ නිසා ප්‍රාදේශීය කෑල්ල හලන්න කියලා අපි උපදෙස් දීලා තියෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට අලුයම හොංකොං බලාපිටත්ව යාමට නියමිතයි. ඒ 2017 ලෝකීය සමුළුවට සහභාගී වීම සඳහායි. The Economist ජාත්‍යන්තර සංගරාව විසින් සංවිධානය කරන 2017 ලෝකය The World in 2017 සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට අලුයම හොංකොං නුවර බලාපිටත්ව යාමට නියමිතයි. හොංකොං නුවර පැවැත්වෙන මෙම සමුළුවේ මුඛ්‍ය සාකච්ඡාවට සහභාගී වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. මේට අමතරව ද ඉකොනොමිස්ට් ජාත්‍යන්තර සංගරාව නොවැම්බර් මස 29 වැනි දින 2017 ලෝකය යන මෙයින් සිංගප්පූරුවේදීද සමුළුවක් සංවිධානය කර තිබුණා. එහි මුඛ්‍ය සාකච්ඡාවට සහභාගී වූයේ බුතානේ අග්‍රාමාත්‍ය ෂරින් ටොප්ගේ මහතායි. මෙම සමුළුව සඳහා ලෝකයේ පළමු පෙළේ අර්ථ ශාස්ත්‍රඥයින්, විද්වතුන්, ව්‍යවසායකින් සහ මාධ්‍යවේදීන් සහභාගී වනු ඇති. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, චීනේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණසේන කොඩිදුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතවුද හෙට්ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහායක සැන්ඩ්‍රා පෙරේරා මහත්ම මහත්මීන් මෙම සංචාරයට එක්වනවා. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද දසවන දිනටත් පැවැත්වුණා. අද දිනේදී විදේශ කටයුතු, විදේශ රැකියා මෙන්ම කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශවල වැශීර්ෂයන් විවාදයට ගෙනුණා. මේ සමාජවාදී කිව්බාව කියන කුඩා රාජ්‍ය ඔවුන් මේ ඇමරිකානු ආණ්ඩුවේ මහා දැවන්ත යුද දේශපාන රාජතාන්ත්‍රික යන්ත්‍රය පරාජයපත් කරලා හැම අවුරුද්දෙම ගරු විදේශ අමාත්‍යතුමනි එක්සත් ජාතික මහා මණ්ඩලයේදී ඔවුන් ඡන්ද 191 192 ගන්නවා. ඔබතුමා දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියාපදිංචි සංඛ්‍යාව 200ට අඩුයි. මේ කුඩා රාජ්‍ය කොහොමද මෙතරම් දැවන්ත රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් ගන්නෙ? දැන් පසුගිය කාලේ රාජපක්ෂල දෙන්නෙක් හිටිය ඇමරිකන් පුරවැසි. ඇමරිකන් පුරවැසියෝ දෙන්නෙක් ඉඳගෙන අපිට ජිනීවාවල ඡන්ද 15ක් 20ක් ගන්න බැරි වුණා. දැන් මේ ආණ්ඩුව විශාල ඇමරිකානු ගැතිකමක් පෙන්වන ආණ්ඩුව. ඒ ඡන්ද ටික ගන්න බෑ. ඒසා කරු ඇමෙත්තුමනි මම ඔබතුමා ඉල්ලා සිටිනවා දැන්වත් ජයග්‍රහණය ලබන් තියෙන මිසු දිහාවට හැරෙන්න. දැන් පසුගිය කාලේ විදේශ අමාත්‍යංශය රාජපක්ෂගේ පාලනයේ මේ වචන කියන සමා වෙන තක්කඩි අමාත්‍යංශය බවට පත් කරලා තිබුණා. මම දැනගන්න කැමති මේ FCID ගියා නැත්නම් CID ගියා කියන මට අමතරව විදේශ අමාත්‍යංශය වශයෙන් ඔබතුමා අමාත්‍යංශය මට්ටමින් මොකද්ද මේ වංචා දූෂණ නාස්තිය පිළිබඳ කරලා තියෙන පරීක්ෂණ රජයේ බදමුදල් වලින් බ්ලූ ෆිල්ම් බැලුවාට රාජතාන්ත්‍රික කටවලට ගිහිල්ලා දැන් සමහර අය රාජතාන්ත්‍රික කටවතුලට නැතුව ඕස්ට්‍රේලියාව ගිහිල්ලා කොටු පැනලා කකුල් කඩාගත්තම බදමුදල් වලින් ලක්ෂ 109ක් ගෙවුවා ජනාධිපති අරමුදල. මට නම් ලැජ්ජයි අදහස පවා ජනාධිපති අරමුදලෙන් සල්ලි අරන් බෙහෙත් ගන්න ලැජ්ජකද්ද මේකේ නිමන්තීලාට? ඒ එක්කෙනේ ලංකාවේ විදේශ මාත්‍යංශ ගිහිල්ලා තරුපයි හෝටල් බ්ලූ ෆිල්ම් බලන මොනවද අප්පා? ඉතින් මේව ගැන පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? G8 එකේ ඔබාමත් එක්ක සෙල්ෆියක් ගහුවාම අපිට ඒකද වැදගත්ද? දැන් පොස්ට් කන්ට්‍රීස් වල තියෙනවට දයන් ඕන. විදේශ අමිතර බලයක් නැහැ. රට අත්පත් කරන් තියෙන රාජතාන්ත්‍රික දේපළ නැති කරන්. පලස්තින ප්‍රතිපත්තිය වෙනස් කරන ජනාධිපතිතුමාගේ ඔබතුමා ගත්ත නිර්දේශය මොකද්ද? කැබිනට් එකෙන් ගත්ත නිර්දේශය මොකද්ද? ජනාධිපතිට ඒ නිසා තානාපතිවරු 17 දෙනෙක් ඉස්සරහා සමාව ගන්න සිද්ධ වුණා. තමුන් නාස කරන පටලැවිල්ල නිසා. පලස්තින ප්‍රතිපත්තිය අංගලකින්වත් වෙනස් වෙලා නැහැ. නමුත් මේ කාරණාවදී මම ආඩම්බරයි කියන්න අපි නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නවා. නෑ ගරු නියෝජ්‍ය කතා නැවතුමනි. No. අගමැතිතුමා හම්බුණාට වැඩක් අරු සභාපතිතුමනි විවාදයේ කතා කරමු. ඔබතුමා මේ ගොඩක් ආණ්ඩු අතර මගුල් හතර කෙනෙක් නිසා තමයි මං කිව්වේ. අපි ඒ ගාහට දාගන්න එපා. ඔබතුමාගේ පුද්ගලික ජීවිතය ඔබතුමා ගෙනියන්න. ජනාධිපතිතුමාත් කිසි තානාපති කෙනෙක්ගෙන් සමාවිල්ලා නැහැ. රට තනි කරන්න මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව 2012 සහ 14 දක්වා වසරයක තුලදී විදේශ සංචාර සඳහා ජනාධිපතිතුමාගේ සහ ජනාධිපතිතුමාගේ පවුලේ අයගේ විදේශ සංචාර සඳහා පමණක් රුපියල් බිලියන 2.3ක් වියදම් කළා තියෙනවා. මේ කාලයේ වෙච්ච වංචාව ගැන කතා කරනවා නම් මං හිතන්නේ දවස් 2-3ක් මේ විවාදයේ ගියත් අපිට කියන්න වෙලා මදි. ඒ විතරක් නෙමෙයි විදේශ ප්‍රතිපත්තිය තීන්දුව කරේ විදේශ අමාත්‍යංශයෙන් නෙමෙයි. ජනාධිපතිතුමා නිව්යෝක් යනකොට කරපු කතාව ලිව්වේ අමාත්‍යංශයෙන්වත් කවුරුවත් නෙමෙයි. බෙල් පොටින්ජ ආයතනයෙන් එංගලන්තයට කියලා තමයි මේ අය ලිව්වේ. මේ වගේ ආයතන කීපයක් අත් වශයෙන්ම කබ්‍රාල් තමයි මේ ගොඩාක් මුදල් අනුමත කරලා තියෙන මෙන්න මේ Is the work of the foreign ministry was subcontracted out to British and American firms. Exactly. ඒ කියන්නේ අපේ ලේන් ආවේ සිංහල බෞද්ධ ආයනේ මේක අරගත්තේ වැඩ කරුවේ සිංහල බෞද්ධ කමක් තිබුණ නැහැ මේ කරපු අයට. කරපු අයට කිසිම සිංහල බෞද්ධ කමක්වත් ශ්‍රී ලංකාවට තියෙන ආදරයක්වත් තිබුණ නැහැ. මේ ඔක්කොම පිටරට දුන්නා ඒගොල්ලන් මෙහෙට වෙලා
වෙන වෙන දේවල් වලට නියතු වුණා. එතකොට අපේ මහාචාර්ය ජීඑල් පීරිස් මහත්මයාට මොකක්ද දුන්නේ? මහාචාර්ය ජීඑල් පීරිස් එමෙතුමා තමයි මේ හැම එකටම වග කියන්න ඕන. ඔබතුමා කිව්වා වගේ යම් වැරදි වෙලා තියෙනවා නම් මගේ කාලේ මමයි මුලින්ම වග කියන්න ඕන. විදේශ ප්‍රතිපත්තිය බල්ලට යද්දි මෙතුමා අලි බල බල ජිරාෆ්ල බල බල අප්‍රිකාවේ අපේ අමාත්‍යාංශයේ වියදමින් සංචාරය කරා. එතුමගේ තැන් බලන්න පාර්ලිමේන්තු කණ්ඩායමක් යවන්න. දරු අගමැතිතුමා මේ සභාවේ ඉන්න වෙලාවේදී ඔබතුමා කියන කාරණාව රටක් හැටියට බරපතල නිසා මම යෝජනා කරනවා මේ ඇත්තරම පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම්කාරක සභාවක් පත් කරමු. අපි විශේෂ නීතිමය පූර්ණ බලතල සහිතව 2010 ඉඳලා 2015 මේ දක්වා කාලය තුළ විදේශ සභාපතිතුමා සිදුවෙච්ච මේ කාරණාව පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වා. ඇතුම් කර වංචාවත් මේකට අතු කරන්න කියලා. මේ එක වරදක් කරයි කියලා අනිත් වැරදි නිවැරදි වෙන්නේ නැහැ ඇතුමා. නෑ නෑ හරි දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතින් අහන්න මම ඔබතුමාට එකඟ වෙනවා. වාඩි වෙන්න. අපි දැන් මහා බැංකුවේ බඳුම් කරේ ගන්න බැලවල තියෙනවා. ඒත් මේකට අපි බාර දෙන්නම් බ්‍රසීලියට ගිහින් නිව්යෝක් වලට ගිහින් මහා බැංකුවෙන් ගත්තේ කොට නැකිලි මොනවද කියලා බලන්න. හරිද? හොඳයි. කවුද ගත්තේ කියලා බලන්න. දැන් ගරු විදේශ ඇමතුමා අපි එකඟයි. මේ අපි කන පිට හරවපු වෙනස අද අපේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට ලැබෙන ආරාධනාවලිනුත් හොඳට තේරුම් ගන්න පුළුවන්. මම බලාපොරොත්තු වුණා විදේශ කටයුතු විෂය තාමත්ම වැදගත් විෂයක් නිසා ඒ සම්බන්ධව ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධ සංකල්ප තියෙන ගිවිසුම් සම්බන්ධව රාජතාන්ත්‍රික සම්බන්ධතා සහ ඒ වැඩපිළිවෙල සම්බන්ධව කතා කරයි කියලා. කරු අනුර කුමාර මන්තුමා චෝගම් සමුලුවට ගෙනාවයයි කියන අමුතු වර්ගයේ බස් දෙකක් හම්බ වුණා. ඒ බස් වල හිටපු ඌවපලස් සභාවේ අමාත්‍යවරයා පවා ගමන් කරපු ඡායාරූප තිබුණා. මම දැනගන්න කැමතියි දැන් ඒ බස් දෙකට මොකද වුනේ කියලා. අමාත්‍යංශයෙන් අපෙන් ඉල්ලගෙන තියෙනවා. වර්තමානයේදී ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කළත් රටේ පොදු ජනතාවට බලපාන කාරණාවලදී ඒ පක්ෂවල ස්ථාවරයේ අනුව කටයුතු කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පක්ෂයේ සමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කරා. එතකොට මහරගමදිත් ගාල්ලෙදිත් පානදුරේදිත් ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කිව්වා එළඹෙන ඕනම මැතිවරණයකට ඍජුවම පක්ෂයට නායකත්වය දීලා පක්ෂය ජයග්‍රහණය කරන බව. ඒ වගේම එතුමා එතනදී කිව්වා කහට හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයක් පිහිටවන්න අවස්ථාවක් තියෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිනවන්න අවස්ථාවක් තියෙනවා නම් එතුමාත් එක්ක අත්වල් බැඳගන්න කියන පණිවිඩය ඒ සමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන්වලදී පාක්ෂිකයන්ට ප්‍රකාශ කරා. දැන් අපි දැක්කා මේ අයව ඇදිත් සමහර වෙලාවට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ අභයසීසවලදී එක්සත් ජාතික පක්ෂයේ ඉන්න නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු යම් විවේචනය කරනවා. ඒ වගේ ජාතික ආණ්ඩුවක හිටියට දෙපැත්තට මේ විවේචන එල්ලම. ජාතික ආණ්ඩුවක හිටියට රටේ පොදු ජනතාවට බලපාන කාරණාවලදී ඒ පක්ෂවල ස්ථාවරය අනුව තමයි කටයුතු කරන්නේ. අපි පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ කාට හරි ආණ්ඩුවක් හදන්න ඕන නම් පවතින ආණ්ඩුවට විරුද්ධව දේශපාලන සංවිධානයක් නිර්මාණය කරන්න ඕන නම් ඒකට තියෙන හොඳම දේ තමයි තමන්ගේ පක්ෂයට ඇවිල්ලා පක්ෂයත් එක්ක එකතු වෙලා සටන් කරන එක. යලිත් සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය වෘත්තීන් කිහිපයකට අයත් වෘත්තීය සමිති අද දින වැඩ වර්ජනයක නිරත වනවා. මේ හේතුවෙන් දිවයිනපුරා රෝගීන් දැඩි අපහසුතාවකට පත්වුණේ ඔවුන්ට අද දිනේ රජයේ රෝහල්වලින් නිසි ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීමෙන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ දියකර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවයට සහ නිදහස් සෞඛ්‍ය සේවයට බලපෑම් එල්ල වී ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8ට ආරම්භ කළ වර්ජනය හෙට උදෑසන 8 දක්වා ක්‍රියාත්මක වනවා. වෛද්‍යවරුන් ආරම්භ කර ඇති මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ සියලුම රෝහල්වල අද උදෑසන සායනික කටයුතු සිදු නොව අතර හදිසි ප්‍රතිකාර කටයුතු පමණ සිදුව බව අප වාර්තාකරුවන් කියා සිටියා. මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා. 2017 අයවැයට විරුද්ධව සත්‍ය වූ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් අපිට ගන්න හැකි වෙලා තියෙනවා. මේකෙදී කරුණු මත පදනම් වූ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් අරගෙන ඒ සඳහා කරන නිවැරදි සටනකට අපි අවතීර්ණ වෙලා තියෙනවා. ආදායම් දෙකක් තිබෙන කට්ටියට 20%ක බදු ගෙවන්න වෙනවා එක්තරා ප්‍රමාණයකට වැඩිය රජයේ සේවකයන්. මේ මැද ගහලා තියෙන්නේ දෙවෙනි ආදායම් මාර්ග. එතකොට හැම එක්කෙනාම එළියට දානවා.
ඉතින් ඒක තමයි ඇත්ත தත්වේ. නමුත් මොවුන් මුලින් හිතාගෙන හිටියේ මේ දෙකම බදු අද්විත්ත බද්දක් බවට පත් වෙනවා කියලා. එහෙම නැහැ. එතන මේ කාරණේදී ඇයි රජයේ වෛද්‍ය තාක්ෂණික සංගමය මේ වගේ වෘත්ති සංගීත ක්‍රියාමාර්ගයක් ගත්තේ කියලා ඇහුවොත්, ඒකට හේතුව තමයි සාකච්ඡාවට සම්මුතියට මේ අයවැය හදපු උදවිය ඇවුම්කන් නොදීම. මට ඊයේ අවසරමයි කතා කරලා කිව්වා අද වැඩ වර්ජනය කරනවා අයියා. ඒත් කියන්නේ වැඩ වර්ජනය කරනවා. මං කිව්වා දැන් පඩි වැඩි කරගන්න හොඳනම් මුදල් ඇමතිව හම් වෙන්න මාත් එක්ක ගිහිල්ලා. ඒක මේක සාකච්ඡා කරා. ඉතින් මට ඉන්නම් කියනවා ඔබතුමාට විරුද්ධව නෙවෙයි යන්නේ. ඔබතුමාට අපේ ප්‍රකාශයේ තියෙන ඔබතුමාගේ මං කිව්වා ඉතින් මට විරුද්ධව නැති වුණාද? ලිඩ්ඩු මගේනේ. මේකෙදි අසරණතාවයට පත් වෙන පුද්ගලයින්ගේ තිබෙන බලය තමයි මේ පාවිච්චි වෙන්නේ. නැතුව මේ වෘත්ති සමිති බලයක් නෙවෙයි. අපිට පුළුවන් මේ වෘත්ති සමිති වලට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්න. එතකොට වෙන්නේ මොකද? එතකොට අපි 24 වෙනිදා ජනාධිපතිතුමාට, මුදල් ඇමතිවරයාට, අගමැතිවරයාට, සෞඛ්‍ය ඇමතිවරයාට සියලුම පාර්ශවවලට ලිපි යවුවා. මේ සම්බන්ධයෙන් තීරණයක් සතියක් ඇතුළත නොලැබුණොත් ඒ සතියක් ඇතුළත අපි වෘත්ති සමිති ක්‍රියාමාර්ගයකට යනවා කියන එක. ඊයේ හවස තීන්දුව ගත්තා. අද වැඩ වර්ජනය කරනවා. කම්කරු ආඥාපනෙතෙත් තියෙන දවස් 14ක් කල් දෙන්න ඕනේ වැඩ වර්ජනයක් කරන්නට. මං කිව්වා දැන් බහින් ඉස්සෙල්ලා මට කියලා කීයක් කරගත්තද? ප්‍රශ්න කීයක් විසඳගත්තද? දිගටම කරගෙන එකක් මේ වුණ හැටි කියනවා බහිනවා කියන. මුල්ම ප්‍රකාශය තමයි අපි බහිනවා. අවසානයේ තමයි බහින්න ඕනේ. නමුත් ඉස්සෙල්ලම කරන්නේ බහින. බැහැලා තමයි ඊට පස්සේ සාකච්ඡා තියෙන්නේ. මං කියන එක පිළිගන්නේ නැහැ කියමුකෝ. එතකොට එයාගොල්ලන්ට කියන්න පුළුවන් එමනම් අපිට වහම මුදල් ඇමතිවරයාත් එක්ක ලෑස්ති කරන්න. නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් මුදල් ඇමතිවරයාට ලියන්න. මටත් පිටපතක් එක්ක. එතකොට මම ලෑස්ති කරනවා. ඉතින් එතකොට මට පුළුවන් ඒ සාකච්ඡාව මේව කරලා ඇත්තටම මේකේ தত্ত্বය මුදල් ඇමාත්‍යංශය කියන්නේ මොකක්ද කියන මේගොල්ලෝ කියන එකයි දෙගොල්ලොස් කරලා සාකච්ඡා කරන එකක් නෙමෙයි මේක. ඉතින් එහෙමනම් කතා කරන මිසක් මේකට වැඩ වර්ජනය කරයි කියලා මේක විසඳගත්තා කියන්නේ ජීවිතේට. බෙංගාල පුක්ක ප්‍රදේශයේ මේ වන විට වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය හඳුනාගෙන ඇත්තේ නඩා සුළි කුණාටුව ලෙසයි. මන්නරම සිට කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශයේ මීටර 3ක් පමණ උස් රළ ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනට නැගෙනහිර දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පවතිනවා. එය ඉදිරිපැය 12 තුලදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට බරව යාපන අර්ධ ද්වීපයේ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. එය දෙසැම්බර් මස පළවන දින මධ්‍යම රාත්‍රියේදී උතුරු තමිල්නාඩු ප්‍රදේශය හරහා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන අතර මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් මස දෙවන දින දක්වා උතුර නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සමහර ස්ථානවලට තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. සුළං උතුරු සිට වයඹ දක්වා වන දිශාවලින් හමන අතර සුළඟේ වේගය පැට කිලෝමීටර 30-40ක් පමණ වන අතර මන්නාරම සිට කංකසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැට කිලෝමීටර 60-70ක් දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දවසේ පුවත්පත් විපරම දැන් දිනමින මහා පරිමාණ ජාවාරමක් රටපුරා බෙදාහරන ඩීසල්වල භූමිතෙල් හම්බන්තොට මත්තල කර්මාන්තපුරයට ඇමරිකානු ඩොලර් කෝටි 800ක ඍජු ආයෝජන මහබැංකු අධිපති ලක්බිම ඇමැති කැමැත්ත නැතිව බන්ධනාගාරයේ මාරුවීම් බෑ ත්‍රිවිධ හමුදාවෙන් පොදු සමාවක් කට්ටි පැන්න අයට විශ්‍රාම ගැනීමේ අවස්ථාවක් ලංකාදීප කරුණා රිමාන්ඩ් රජයෙන් දුන් වෙඩි නොවදින රියක් ආපසු නොදුන්නැයි චෝදනා බැදුම් කර සිද්ධියට සම්බන්ධ සමාගම ගැන මුදල් මණ්ඩලය තීන්දුවක මහබැංකු අධිපති කියයි වැඩිහිටි දීමනාව 100කින් කපනවා නම් මන්ත්‍රීන්ගේ දීමනාව 500කින් කපන්න මන්ත්‍රී හඳුන්නෙත්ගේ යෝජනාවට ක්‍රීඩා ඇමති දයාසිරිත් එකඟ වෙයි මෞබිම වාහන ලියාපදිංචිය පැවරීමට දුන් සහන කාලය දීර්ඝ කෙරේ දවස් 3ට රෝගීන් 4ක් අබිරහස් ලෙස මිය ගිහින් ජාතික රෝහලේ හෘද රෝගීන් දැඩි අවධානමක අද දවසේ විපරම තුලින් අප අවධානය යොමු කරන්නේ මෞබිම පුවත්පතේ පළවූ දවස් 3ට රෝගීන් 4ක් අබිරහස් ලෙස මිය ගිහින් ජාතික රෝහලේ හෘද රෝගීන් දැඩි අවධානමක යන පුවත වෙතයි මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් අපට වාර්තා වුණා
හෘද රෝගයකදී සාමාන්‍යයෙන් පරීක්ෂණ කරනවා ඇන්ජියෝග්‍රෑම් කියලා. ඒ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයේදී කරන්නේ යම්කිසි ඩයි වර්ගයක් පිළලා තමයි මේ සින්තුරේ ගන්නේ අව කොරෝනරි හාර්ටරි වල අවිරතාවේ අඳුනගන්නේ. ඒක සාමාන්‍යයෙන් දිනකට අපි මේ ඇන්ජියෝග්‍රෑම් කියන ඒවා 10ක් 15ක් අතර කරනවා. නමුත් පසුගිය දිනකට මේ දක්වා රෝගීන් 6 දෙනෙක් ඇන්ජියෝග්‍රෑම් එක කරයින් පස්සේ වටුට ගෙනාවෙන් පස්සේ යම්කිසි රෝග ලක්ෂණ පෙන්නුම් කරා. මේ අංගපත්‍රි දීම් සහ රෝග රුධිර පීඩනය අඩුවීම් පෙන්නුම් කරා. නමුත් ඒ අපි ප්‍රතිකාර කරා තොන්ගේ හය දිනකින් හතර දිනක් මරණයට පත් වුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඊයේ පරීක්ෂණයක් පැවැත්වුවා. අමාත්‍යාංශයේ සහ වෛද්‍ය සපයුමංශයේ නිලධාරීන් පැමිණ උරේ පරීක්ෂණයට අනුව ස්ථිර නිගමනය පත් කරන්න බැරුණා. අපි අනුමාන කරනවා මෙම කන්ට්‍රාස්ට් මීඩියා එක මොකද ඩයි එක නිසා සමහරක් වෙලාවට යම් කිසි ප්‍රතික්‍රියාවක් ඇති වුණාද කියන සැකය මතුවලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දැනට ඒ සාම්පල් අරගෙන අපි ප්‍රසන්නජාරය වලට යවලා තියෙනවා. ඒ වගේම ඒ විහිද ඒ බැච් එක සම්පූර්ණයෙන්ම විද්‍රෝ කරලා උපදෙස් ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් වෙනත් බැච් එකක් සහිත ඩයි වර්ගය අපිට ලබා දීලා තියෙනවා. ඇන්ජියෝග්‍රෑම් කරා පරීක්ෂණ කණ්ඩායම පත් කළා තියෙනවා මත්යන්සිමගින්. ඒ කණ්ඩායම මගින් තමයි මේ නිගමන වලට එළඹෙන්නේ වෙන්නේ. වාර්තාව පරිදි කොළොම්බියාවේදී බ්‍රසීල පාපදු කණ්ඩායමක් රැගත් ගුවන් යානයක් අනතුරට පත්වීම හේතුවෙන් බ්‍රසීලයට ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉන් දිවි ගලවා ගැනීමට හැකි වුණේ පුද්ගලින් සිව් දෙනෙකුට පමණයි. ඒ පිළිබඳ වැඩිදුරටත් සමගින් ලොවටපුවත් කිහිපයක් කෙටියෙන් දකිමු. කොළොම්බියාවේදී සිදු වූ ගුවන් අනතුරින් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 77 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරට ලක් වූ බ්‍රසීලයේ චැප කොන්සේ සොක පාපඳු කණ්ඩායම සීකර ක්‍රීඩා සමාජ ගොඩනැගිල්ල අසල සෙමරුම් වැඩසටහන් රැසක් පැවති බවයි විදෙස් වාර්තා පැවසුවේ. අමරිකාවේ CIA බුද්ධ්‍යංශ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් ඒ රට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව BBC ලෝක සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දක්වා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගනුදෙනු අවසන් කිරීමට පියවර ගැනීම විනාශකාරී සහ අනුවණ ක්‍රියාවක් බවයි. ඉන්දියාවේ සිනමා ශාලා වෙත රට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් පනවා තිබෙනවා. ඒ සිනමා පටයක් තිරගත කිරීමට පෙර අනිවාර්යෙන් ඉන්දිය ජාතික ගීය වාදනය කරන ලෙසයි. ඔස්ට්‍රේලියාවේ ඩ්‍රීම් වර්ල්ඩ් තීම් විනෝද උද්‍යානය දෙසැම්බර් 10 වනදා යළි විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. හදිසි අනතුරකින් පුද්ගලින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග ඩ්‍රීම් වර්ල්ඩ් වසා දැමුණේ මීටර් 76කට පෙරයි. ඒ සමගින් අදට නියමිත සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. අපි යළිත් ඔබ හමුවන්නේ හෙට උදෑසන 6ට. ඒ සැමට පෙර පුවත් ගෙරෙන සිත ටීවී උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් දවසට නව ජවයකින් ආරම්භයක් ලබා ගන්නට හෙට උදෑසන 6ට සිත ටීවී බලන්න. සුබ රාත්‍රියක්.